නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි මම හිතන්නේ විපක්ෂ නායකතුමාගේ කතාවෙන් පස්සේ මට කතා කරන්න ලැබීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා මම හිතුවා විපක්ෂ නායකතුමා ඉතාමත් අරබර කතාවක් කරයි කියලා හැබැයි මුළු රටේ ආර්ථිකයේ පිළිබඳව අපිට වඩා විශාල දැනුමක් තියෙන විපක්ෂ නායකතුමා ආර්ථිකයේ පිළිබඳව අසල දැනුමක් තියනවා කියලා මේ සභාවට පුන පුනා කියන විපක්ෂ නායකතුමා අද මොකද්ද මේ ඇවිල්ලා කරන්නේ විපක්ෂ නායකතුමා කියනවා සාන දෙන්න එතුමා යෝජනා කරලා තියනවලු අරවා දෙන්නවලු මේවද කොහෙන් දෙන්නද අද අපේ රටේ වැටිලා තියෙන තත්ත්වය විපක්ෂ නායකතුමා ඉතාමත් හොඳට පෑදලියෝ පේනවනේ ඔබතුමාට මේ රටේ තියෙන ආදායම මදි වියදම ගෙවා ගන්න ඒ නිසා මේ මාජන උපයෝගිතා කොමිෂමේ මේ කාර්යභාරය එතුමන්ලා හිතන්නේ මේක අඩු කරපුවාම මේක අඩුවෙන් දුන්නම් එහෙම වෙන්නේ නැහැ මොකද විදුලිය නිෂ්පාදනය කරන්නේ මාජන උපයෝගිතා කොමිෂම නෙමෙයි විදුලිය බෙදාරින්නේ සභාපතිතුමා නෙමෙයි විදුලිය නිෂ්පාදනය කරන අයට ඒ සැපයුම් කරවන්න මුදල් ගෙවන්නේ සභාපතිතුමා නෙමෙයි එතුමාට කියන්න පුළුවන් ඕන එක පිස්සෙට්ට ඕන එකක් කියන්න පුළුවන් අංගොඩ ඉන්න පිස්සෝ දොස්තර මහත්තයා කියාම කියනවනේ දොස්තර මහත්තයා පිස්සා වගේනේ පිස්සෝ ඇසිරෙන්නේ ඒ නිසා පිස්සෙට්ට පුළුවන් මම ඉතාමත් පෑදිලා ලැජ්ජ වෙනවා මේ අමු ඔරෙක් වෙනුවෙන් පිස්සෙක් වෙනුවෙන් විපක්ෂ නායකතුමා පෙනී සිටීම පිළිබඳව මොකද අපි දන්නවා গোল্ডන් කී එකේදී සිද්ධියේදී MBSL එකට 150 ගන්න කිව්වම 125ක් Tamange ගිනුමට දාගෙන උසාවි ගිහිල්ලා අන්තිමට MBSL එකට 150 ගත්තේ ජාත්‍යන්තර රොරෙක් සභාපති කියන්නේ ඊළඟට මා පිස්සෙක් මොකද මේ රටේ මේ මිනිස්සුන්ට ඉතාමත් අමාරු තත්යක තියෙද්දී IMF එකේ සාන ටික ලැබෙන්න ඔන්න මෙන්න තියෙද්දී ඒක පරක්කු කරලා බිලියන 30 ගණනක් මා භාණ්ඩාගාරයට අයිමි කරපු මා භාණ්ඩාගාරයට බිලියන 32ක් අයිමි කරනවා ඒ තීන්දුව ගන්න නොගැනීම තුළ ඒ නිසා ගරු කාංචන විජේසේකර ඇමතිතුමා ඉල්ලා සිටිනවා අද දවසේ අපි එතුමාව ගෙදර අරිනවා එතුමා කියන මේ ස්වාධීන පුද්ගලයෙලු එතුමා මොන ස්වාධීනද මහින්ද රාජපක්ෂ කාලේ MBSL එකේ සභාපති වුණා ඊට පස්සේ EDP එකේ සභාපති වුණා ගෝඨාභයසේකරට වැඩ කළා කාර්යාල දීලා තමයි ඔය සභාපතිකම ගත්තේ මොන ස්වාධීනද කවුද කියන්නේ මොකද එතුමා තරඟ විභාග ලියලා ආවද එතුමාගේ අම්මා තාත්තා ලියලා දුන්නද ගෝඨාභයසේකරට කඩේ ගිහිල්ලා තනතුර ගත්තේ ඒ නිසා මම ඉතාමත් පෑදිලා මේ එතුමායිනියෙන් පෙනී සිටින පිස්සා වෙනුවෙන් පෙනී සිටින පිස්සන්ටත් කියනවා මේ කිසිම කෝප් එකේ ඇවිල්ලා පෑදිලා පිළිගන්නව මොකද්ද තියෙන සුදුසුකම මොකද්ද ගෝඨාභය රාජපක්ෂල වැඩ කිරීම මේ වගේ මේ විදුලි බල මණ්ඩලයේ ඉන්න ඉංජිනේරුවෝ මෙච්චර ගාණක් ගන්නේ කරලා මේවා අදලා සැපෙවුම් අදලා දුන්නම එතුමා ඒවා බලන්නේ නැතුව කියනවා අඩු කරන්න පුළුවන් තව අඩු කරන්න පුළුවන් පිස්සෙක් නෙමේ මොකද මේ විදුලිය පිළිබඳව ඉන්න දක්ෂම ඉංජිනේරුවෝ ටික තමයි විදුලි බල මණ්ඩලයේ ඉන්නේ මේගොල්ලෝ තමයි ගන්නේ කිරීම කරන්නේ ඒ නිසා මේ කොන්දක් තියනවලු කොන්ද තියනවා නම් ඔය මේගොල්ලෝ පෙනී සිටින්නේ මොකටද ආණ්ඩුවට විරුද්ධ නම් ඕන බෝල් එකට බැට් කරනවා ආණ්ඩුවට විරුද්ධ නම් එහෙම නැතුව එතුමා හොඳ ඉඳා නෙමෙයි ඉතාමත් පෑදිලි ඔබතුමාට මම මේ විවාදය බාරග මේ පටන් ගන්න වෙලාව කියන්න ඕනේ මේ මෙතුමල්ලා මම දැක්ක ඊයේ එතුමා ඊයේ මේ ප්‍රවෘත්ති සාකච්ඡාත් කියලා මොනවද කියන්නේ මා ජනතාව වෙනුවෙන් පෙනී සිටින අය අද පාර්ලිමේන්තුවේදී එතුමා වෙනුවෙන් හිට ගන්න ඕල්ලු අපි මා ජනතාව පෙනී සිටින ඉඳා තමයි එතුමා එළවන්නේ මොකද මේ රටේ ආර්ථිකය බංකොලොත් කරන්න දෙන්න බෑ භාණ්ඩාගාරයේ බංකොලොත් කරන්න දෙන්න බෑ නිෂ්පාදනයේ විදුලි නිෂ්පාදනය කඩාවැටන්න දෙන්න බෑ විදුලි නිෂ්පාදනය බෙදහැරීම නවත්තන්න දෙන්න බෑ එතුමා කියන විදිහට කළොත් රටේ ආර්ථිකය වැටෙනවා විදුලිය නිෂ්පාදනය කරන්න බැරුව යනවා විදුලිය බෙදාරින්න බැරුව යනවා ඒක තමයි එතුමා උත්සාහ කරන්නේ අපි උත්සාහ කරන්නේ මොකද්ද විදුලිය නිෂ්පාදනය කරන්න පෑ 24 විදුලිය දෙන්න විදුලිය බෙදාරින්න ජනාධිපතිතුමා මේ ආණ්ඩුව බාරගද්දි පෑ 12ක් විදුලිය තිබ්බේ නැහැ එතුමා සභාපති මොන බම්බුවද කළේ එතුමාට කරන්න පුළුවන්ද විදුලිය නිෂ්පාදනය කරන්න ජනකට පුළුවන්ද විදුලිය බෙදාරින්න ජනකට පුළුවන්ද සේවාව බිඳ වැටුණාම අදන්න පුළුවන්ද බෑ ඒක විදුලිවල මණ්ඩලය ඒ නිසා මේ සභාපතිකමක් කරනවා කියන්නේ අරක දෙන්න මේක අඩු කරන්න කියන එක නෙමේ රටක ආර්ථික ක්‍රියාවලිය එක්ක මේක සම්බන්ධ වෙලා තියෙන ඒ නිසා මේ සියලු දේ ගැන බලන්න ඕනේ ඒක තමයි අභ්‍යාචන අධිකරණයේ පෑදිලි එතුමාව ගියාම ඔප්පු වෙනවා ඔක්කොම නිෂ්ප්‍රභා වෙනවා එකක්වත් ඉදිරියට යන්න බැරුව වෙනවා ඇයියේ පෑදිලිම උසාවිය තේරුම් ගන්නවා මේ සමාජිකයෝ ගැන බලන්නේ නැතුව මොන ස්වාධීනද මොන ප්‍රජාතන්ත්‍රවාදයේද අනිත් සමාජිකයන්ගේ කිසිම අදහසකට සැලකිල්ලට භාජනය නොකර තමන් ජනාධිපති වෙන්න
මේ කේකට එක එක උනේ නෝනේ සමහරයට නගරාධිපති වෙන්න උනේ නෝ සමහරයට ඇමති වෙන්න උනේ නෝ මෙතුමාට ඇවිල්ලා තියෙන ජනාධිපති වෙන්න උන ඕම උන ගත්තා හිටියනේ අපෝ කීදා හිටියද අංගොඩ මානසික රෝලට තමයි අරින්න වෙන්නේ අංගොඩ මානසික රෝලට එතුමායිනම් පෙනීටි නායරවත් අරින්න උනේ අංගොඩ මානසික රෝලට මොකද මෙතුමා මේ කිසිම මේ රටේ ආර්ථිකය ගැන මහා භාණ්ඩාගාරය ගැන ජනතාවට මේ සේවාව ලබා දීම පිළිබඳව අකණ්ඩව මේ සේවාව ලබා දෙන්නේ කොහමද සැපයුම් කරන්න මුදල් ගෙවන්නේ කොහොමද මේ එකක්වත් නැතුව නිකං ඇවිල්ලා කියන අඩුක ඉතින් ඒක වැළඳ ගන්නවා විපක්ෂය ඒ විපක්ෂයට ඕනේ ආණ්ඩුවට විරුද්ධව කවුරු හරි කට ඇරියොත් ගිල බදා ගන්නවා බදාගද්දි පොඩ්ඩක් පරිස්සමෙන් බදා ගන්න කොළ හරි බෝම්බේ පුපුරලා තමයි මැරෙන්නේ බදා ගන්න යන්න එපා එන හැම එකක්ම මොකද බෝම්බයක් ඕක ගෝඨාභයසයට ගොට්ටල්ලල්ලල්ලා තනතුරු ගත්තේ මහින්ද රාජපක්ෂට අල්ලලා තමයි තනතුරු ගත්තේ එහෙම නැත්නම් කිසිම සුදුකමක් නැහැ ඔය සභාපති අරිණන් අද පාර්ලිමේන්තුවේ ආන්න ඕනේ මොකක්ද ආන්න ඕනේ මෙතුමාට තියෙන සුදුසුකම මොකද්ද කියලා මේ වෘත්තියේ මේ සභාපති වෙන්නේ ඒව ආන්නේ ආණ්ඩුවට විරුද්ධ නම් එතුමා කියලා වැළඳගෙන එතුමා විනාඩි දෙකක් ආණ්ඩුවට තිබෙනවා ඒ නිසා ඊටමත් පෑදිලිව මං මේ අස්ථාදී සභාවේ අවධානය යොමු කරන්න ඕනේ පෑදිලිවම එතුමා තමයි සිරාණි බණ්ඩානායක මැතිණිය ඔය එළවන්න තේරින් කාරක සභාව තිබ්බම මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා සිරාණි බණ්ඩානායක මැතිණියට විරුද්ධ සාක්ෂි දුන්නේ මේ පාර්ලිමේන්තුව තේරින් කාරක සභාව නියෝග කරලා එතුමිය එළවනවා හැබැයි දිට්ඨ ධම්ම වේදේ අද පරිසම් දෙනවා ජනක රත්නායකට මේ පාර්ලිමේන්තුවෙන් සභාපතිකමෙන් අපි අද එළවමු ඉතාමත් පෑදිලිව තියන්නේ එතුමාට සහයෝගය දෙන අයට පෑදිලිව කියනවා අද එළවනවා ඒ කියන්නේ සිරාණි බණ්ඩානායක මැතිණිය එළවන්න ප්‍රධාන සාක්ෂිකාරයා වුණේ මේ සභාපතිතුමා එතකොට දිට්ඨ ධම්ම වේදේ කර්මයේ පරිසම් දෙනවා අද එතුමාට ඒ පරිසම් දෙන වෙනුවෙන් තමයි මේ ආයේ පෙනීටින වසලේ වෙනුවෙන් පෙනීටිනවා මූ වසලෙක් මේ ජනක රත්නායක කියන්නේ වසලෙක් වසලෙක් ඉඳගන්නේ විපක්ෂද විපක්ෂ නායකතුමාද ඉතින් එතුමාලත් වසලෙය තමයි ඉතින් වසලෙක් ඉඳගන්නේ කියන අර්ම පුදුමත් නැහැ මොකද අපි පෑදිලිවම දන්නවනේ වසලෙක් කාලේ අවසන්යි ගරුමන්තුමා එනිසා ඉතාල පෑදිලිව මම මේ ගරු සභාවේ අපි පාර්ලිමේන්තුවේ ඉතාමත් පෑදිලිව කියන්නේ අපි මේ රටේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් මේ රටේ ජනතාව වෙනුවෙන් මේ රටේ ආර්ථිකය වෙනුවෙන් මේ රට ගොඩ ගන්න ආර්ථිකය ගොඩ ගන්න මේ රටේ සමස්ත ජනතාවට ඉතා හොඳ ආර්ථික ශක්තිමත් පදනමක් දැමීම සඳහා මේ ජනක රත්නායක සභාපතිතුමා පිස්සව ජාත්‍යන්තර හොරාව එලවන්න අද අපි කටයුතු කරනවා කියන එක මුළු රටටම බය නැතුව සද්ද නගා කොන්ද කෙලින් දියාගෙන කොන්දකලින් තියාගෙන නමින් නමර මේ ඕන විදිහට අපි ඡන්ද දෙනවා කියන එක ප්‍රකාශ කරමින් මම යන වෙනවා ස්තුතියි The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය